ඉතින් යාළුවනේ අදම මම කට්ටියට ඉදිරිපත් කරන්නේ විශේෂ වීඩියෝ එකක්. يعني මම මීට කලින් මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කළා නෑ මගේ channel එකේ. ඉතින් මං අද උකට ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය සම්පන්න ඒ වගේම ගුණයෙන් රසයෙන් වැඩි තේ වේලක් හදාගන්න විදිය. ඉතින් ඒ දේ ඇත්තටම සාමාන්‍ය තේ වේලකට වැඩිය මේ අපි එකතු කරන දේවල් එක මේ තේකේ රසයේ ගුණය ඒ වගේම ශාරීරික ශක්තිය වගේ දේවල් අපිට ලැබෙනවා. ඒ වගේම මේ දැන් පවතින රෝගී පවතින තත්ත්වයක් එක්ක ඒ කොවිඩ් වලට යම්කිසි අපේ ඇඟේ ශක්තියක් නිපදවීමට කොවිඩ් වෛරසයට එරෙහිව මේ දේවල් ඉවහල් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් කැමති නැහැ කොත්තමල්ලි වගේ පානයක් පානය කරන්න, මොකද ඒක තිත්ත රස නිසා. ඉතින් ඒ වගේ දැන් මේ දේවල් තේකත් එක්ක එකතු කරලා මේ එකතු කරලා හදාගත්තාම ඒ ඇත්තරම ඒ අර දේව කොත්තමල්ලි බොන්න නැති කට්ටියටත් මේ පානය සමග ඒ ශක්තිය ඒ අවශ්‍ය ගුණාංග එකතු වෙනවා. මේක ගොඩක්ම හොඳයි කුඩා දරුවන්ට. ඇත්තරම කුඩා දරුවන්ට මේ පානේ, මොකද අපිට හරි අමාරුයි කුඩා දරුවන්ට තිත්ත දෙයක්, ඒ කියන්නේ ගුණදායක වුණොත් ඒවා තිත්ත නිසා ඒ කට්ටිට පානේ කරන්න දෙන්න. ඉතින් මේක ඇත්තරම කුඩා ළමුන්ට ඉතා හිතකර තේ වේලක්. ඉතින් අපිට මේ දේට අවශ්‍ය වෙනවා කිරි, ඒ වගේම වතුර, කහකුඩු, කොත්තමල්ලි, කරාමුණැටි, කුඩු කරගත් කරාමුණැටි, හෙනසල්, කුරුඳු පොතු. ඉතින් අපි ඉස්සලා මුලින්ම කරන්න ඕනේ මේ කොත්තමල්ලි ටික හොඳින් සෝදා පෙරා ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක සෝදලා මෙව කරන්නේ කියලා. අතර මේ ආකාරයෙන් පොඩක් සෝදලා පෙරණ එක ආධාරයෙන් පෙරා ගන්න. මේක එකපාරක් සේදුවා නම් හොඳටම ඇති. ඊට පස්සේ මේ කොත්තමල්ලි ටික හොඳින් කබල බැද ගන්න. හැබැයි මේක මේ කළු වෙනකම් බැද ගන්න එපා. සාමාන්‍යයෙන් දුඹුරු ගතියට වෙනකම් මේ කබල බැද ගන්න ඕනේ. මේක බැද හොඳට බැදුනද කියලා තේරෙන්නේ අර කොත්තමල්ලි පුපුරනවා. එතකොට තමයි අපිට මේක හරියටම කබල බැදුන කියලා අපිට මේ හොයාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ අතර මේ පොඩක් හෑන්ඩ් එකකින් පොඩක් එහා මෙහා කරන්න, නැත්නම් මේක මේ භාජනයේ අඩිය අල්ලන්න ඇලවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම ඔයාලා විනාඩි දෙක තුනක් කබල මෙහෙම බැද ගන්න ඕනේ. කොත්තමල්ලි දුඹුරු පාට වෙනකන්. ඇත්තරම මේ හොඳ ඉතා ගුණ තේවේ ලක්කම මේක නිකන් අපි නිකං තේකක් බොනවට වැඩිය මේ වගේ දේවල් අපි තේකට එකතු කරලා අපි තේක පානය කරනවා නම් ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න තේ පානයක් අපිට ලබා ගන්න පුළුවන්. බැදීගෙන එනවා. ඔකට පේනවා ඇති, මම ඔයාලට පෙන්නන්නම් හැන්දරගෙන. මෙන්න මේ පාටට එනකන් ඔයාලා බැද ගන්න ඕනේ. ඊට වැඩිය බැදෙන්න දෙන්න එපා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වතුර. ඉතා පරිස්සමෙන් වතුර ස්වල්පයක් එකතු කරන්න. මේක ඉතා පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද බාටේ රස්නා තියෙනවා.
ඉන් පසු අපි මේකට එකතු කරන්න ඕනේ කරාබු නැටි කුරුඳු පොතු කෙනසක් ඉන් පසු හොඳින් තප්පර 10ක් 15ක් පමණ හොඳින් හැමදා අපි මික්ස් මිශ්‍ර කරගන්න ඕනේ අපි එකතු කරපු මේ දේවල් කුරුඳු පොතු කරාබු නැටි වෙනසල් ටිකක් පිසෙනකන් මේ අතර අපි ටිකක් හඳිගා ගන්න ඕනේ ඉන්පසු කිරි ස්වල්පයක් ඒ කියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට මම ඇත්තට මේක සාමාන්‍ය එක තේ තේ එකකට පමණයි කට්ටිට පුළුවන් උගට්ටික නිවසේ ඉන්න ප්‍රමාණය අනුව පවුලේ අය අනුව ඒ තේ ප්‍රමාණය ප්‍රයෝග කරගන්න ඇත්තටම තව දෙයක් තමයි අපි පිටිකිරි බොනවට වැඩිය දියර කිරි බොන එක තමයි ඉතා ගුණ මොකද පිටිකිරි වලට ගොඩක් රසායනික දේවල් එකතු කරනවා ඒකට ඉතින් නැවුම් එලකිරි පානය කරනවා නම් ඉතා හොඳයි ඔකට්ටියගේ ශාරීරික සෞඛ්‍යයට පිටිකිරි බොනවට වැඩිය මෙහෙම කිරි එක පිස ගන්න ගමන් හැමෙම පොඩක් හැන්දෙන් මික්ස් කරගන්න මොකද නැත්තම් කිරි කැටි ගහන්න පුළුවන් තව දෙයක් දැන් ඔයාලා පවුලේ වැඩි සාමාජික සංඛ්‍යාවක් ඉන්නවා නම් කිරි ප්‍රමාණය වැඩි කරගන්නවා වගේම කොත්තමල්ලි කරාඹු නැටි කුරුඳු පොතු සහ අනිත් දේවල් මේකට තව එකතු කරන්න පුළුවන් කට්ටි කැමති නම් ඉඟුරු ගොඩක් වෙලාවට සමහර අය ඉඟුරු රසට කැමති නැහැ ගොඩක් කුඩා දරුවන් ඔය කට්ටිට ඉඟුරු එකතු කරන්න පුළුවන් එතකොට තවත් මේ පානේ ගුණදායි වෙනවා ඉතින් නිතරම මේක මේ කිරි කැටි ගැනීම නිසා නිතරම පොඩක් හැන්දෙන් හැමදේම මික්ස් කරන්න බලන්න මේක හොඳට මේ පිස ගන්න ඕනේ මේ අපි මේකට දාලා තියෙන ද්‍රව්‍ය ඒ වගේම කිරි දැන් මේක හොඳින් පිසගෙන පැමිණෙන විට අපි මේකට කහ ස්වල්පයක් තේ හැඳි කාලක් පමණ කාලකට ටිකක් අඩු ප්‍රමාණයක් මේ අපි මේකට ප්‍රයෝග කළා හොඳින් මික්ස් කර ගන්න ඕනේ දැන් ඔකට පේනවා ඇති අපේ කිරිගේ පාට වෙනස් වුණා හොඳින් විනාකාරයෙන් හොඳින් හදිකා ගන්න මං හිතන්නේ හොඳ සුවඳකුත් එනවා දැන් ඔයාලා ගින්දර ලිප නිමාගෙන තාටුට්ටක් අඳිකා ගන්න. ඉන්පසු ඔකට්ටිය ඒ වගේම ඔකට්ටිය මේක ඔයාලට මෙහෙම පානය කරන්නත් පුළුවන් කිරි විතරක්ම. එහෙම නැත්නම් ඔයාලට මේක පානය කරන්න පුළුවන් තේත් එක්ක. ඒ කියන්නේ අපි ප්ලේන්ටි කියලා කියන ප්ලේන්ටික් එක්ක මේක ප්ලේන්ටියත් එක්ක මික්ස් කරලා ඔකට පානය කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක හදාගන්න කියලා ඔකට්ටි දැන් මේක මේ පෙරා ගන්න ඕනේ පෙරාගෙන මේක ඒකට එකතු කරන්න ඕනේ මේ ආකාරයෙන් බොහොම පරිස්සමෙන් හොඳින් පෙරාගෙන ඊළඟට ඔයාලට අවශ්‍ය නම් සමහර කට්ටිය කැමති නෑ
සීනි වගේ පැණි රස එකතු කරන්න. එහෙමනම් හොඳයි මේ පැණි එකතු කරන එක. එහෙම නැත්තම් සීනි එකතු කරන්න පුළුවන්. සීනිත් මම ඔකට ඔයාලට විශේෂම කියන්න ඕනේ තමයි සීනි පුළුවන් තරම් ඔකට බලන්න සුදු සීනි නෙමෙයි දුඹුරු සීනි ආහාරයට ගන්න. දුඹුරු සීනිට එකතු කරන්න හොඳට ඉවසෙ මේ ආකාරය මික්ස් කරගන්න. ඉන්පසු ඔයාලට මේක මේ ආකාරයෙන් ඔකට පේන ඇති සාමාන්‍ය තේ එකට වැඩිය පාටිනුත් වෙනස් සුවඳත් හරිම වෙනස්. ඉතින් ඔකට ඔයාලට මේක හදලා බීලා බලන්න පුළුවන්. ඉතින් එහෙම බලවනම් මගේ චැනල් එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කොහොමද මේ තේ එක පිළිබඳව. ඒ වගේම මම ඉතින් ඔයාලට ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක බලපු බලපෙකට. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා UK SL TV මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න. ඒ වගේ අලුත් දේවල් ඔකට ඉදිරිපත් කරන්න. ඉතින් ඔය හැම දිනාටම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබේවා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.